සුදු දවසක්. මම අද ඔයගලන්ට කියන්න යන්නේ කවුන්සලර් කෙනෙක් විදිහට අපිට වඩාත්ම යෝග්‍ය වෙන මාතෘකාවක් පිළිබඳවයි. ඉතින් ඔයගලන්ට හිතන්න පුළුවන් කවුන්සලර්ස්ලා විදිහට අපිට මොනවාද මේ යෝග්‍ය වෙන්නේ කියලා. අපිට මොනවාද වැදගත් වෙන්නේ කියන එක ඔයගලන්ට හිතන්න පුළුවන්. ඔයගලගේ ඔළුවට විවිධාකාරයේ කාරණා මත අපි ළඟට රෝගියෙක් නැත්නම් ප්‍රශ්නයකින් පෙළෙනෙක් මම එහෙනම් රෝගීන් ලෙස හඳුන්වන්නේ කැමති නැහැ. නමුත් අපි ළඟට එන්නේ යම්කිසි ප්‍රශ්නයකින් පෙළෙන ජීවිතයේ චරා චේන්ජ් කරගත මිනිස්සු. ඒ වගේ මිනිස්සෙක් අපි ළඟට ආවට පස්සේ අපි ඒ මිනිස්යාට අලුත් නැවුම් බලාපොරොත්තු වෙලා ඒ මිනිස්යාව අලුත් කරලා යැවීම තමයි කවුන්සල් කෙනෙකුට අපගේ රක්තියෙන්. සම්මතම අපි 100%ක් පද්දික භාවය සාරහස්ස භාවය ආරක්ෂා කරන කිරසක්. ඉතින් කවුන්සලර් කෙනෙක් විදිහට ප්‍රශ්නයකින් පෙළෙනු කපලකට ආවම අපි කොහොමද එයාට කවුන්සලින් කරන්නේ? අපි කොහොමද එයාත් එක්ක මිත්‍රත්වය ගොඩනගන්නේ? අපි අපිටන් අපි පිළිබඳව තියෙන විශ්වාසය කොහොමද එයා තුළ ජනිත කරන්නේ? ඉතින් ඒ පිළිබඳව දැනුවත් කරන්නයි මම මේ වීඩියෝ එක අද කරන්නේ. Counseling skills ගත්තම මම මගේ දැනුමට අනුව ඒවා ප්‍රධාන කොටස් තුනකට බෙදා දක්වනවා. මගේ දැනුමට අනුව තමයි මම ඒවා ප්‍රධාන කොටස් තුනකට බෙදා දක්වන්නේ. ප්‍රථමයෙන් ආරම්භක කුසලතාවය, දෙවෙනුව හඬෙහි පැහැදිලි බව සහ තෙවෙනුව සක්‍රීය සවන් දීම. ආරම්භක කුසලතා, හඬේ පැහැදිලි බව සහ සක්‍රීය සවන් දීම ලෙස මම කවුන්සලින් ස්කිල්ස් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා දක්වනවා. දැන් අපි බලමු මොකද මේ ආරම්භක කුසලතාව කියලා කියන්නේ කියලා. ආරම්භක කුසලතාවය කියලා කියන්නේ අපේ මුලින්ම අපේ කවුන්සලර් කෙනෙක් ඉදිරියට අපි අපිටම කියලා අනන්‍යතාවය ගොඩනගා ගතියි. අනන්‍යතාවය නිසා අපගේ ඇඳුම විශේෂයි. අපි අපේ අඳින අඳින වැඳින විදිය සහ අපේ රෝගියත් එක්ක ගැටෙන විදිය විශේෂයි. මොකද අපේ බාහිර ස්වභාවය අපිට විශේෂයෙන් වැදගත් වෙනවා. අපි මේ වැඩ කරන්නේ මානසික ආබාධ තිබෙන මිනිස්සු දෙක නිසා. අපි හැම විටම ප්‍රේමනාප වෙනවා. ඒ විශේෂයෙන් අපගේ ඇඳුම අපි පාවිච්චි කරන පර්ෆියුම් එකේ ඉඳන් පවා ඒවා සමිටම ඔබිනේ ඒව වෙන්න ඕනේ. අපි සමිටම සිනා. එතකොට මොකද අපි මේ හැම දෙයකම හේතුව අවසානයේදී අපි කවුන්සලර් කෙනෙක් විදිහට නෙවෙයි රෝගියා අපිව දකින්නේ. අපිව ડોක්ටර් කෙනෙක් විදිහට තමයි රෝගියා අපිව දකින්නේ. ආරම්භක කුසලතා. අපි බලමු මොකද මේ ආරම්භක කුසලතා කියලා කියන්නේ. ආරම්භක කුසලතාව කියලා කෙටියෙන් හඳුන්වන්නේ කවුන්සලර් කෙනා. අපි කවුන්සලර් කෙනෙක් කරාම අපිටම ඔබ නෙමෙච්ච ඇඳුම් පැළඳුම් අපි තියාගන්න. මොකද එතකොට තමයි patient සහ අපි අතර තියෙන මිත්‍රත්වය වැඩි දියුණු වෙන්නේ. එතකොට patient හිතනවා මෙයා මාගේ සෑම බලාපොරොත්තුවක්ම ඉටු කරනවා කියන එක. මගේ හයියට මෙයා ඉන්නවා කියන එක patient තුළ දැනගන්න ලැබෙනවා. එතකොට නිතරගෙන අපි තුළ මිත්‍රත්වයක් වැඩි දියුණු වෙනවා. කවුන්සලර් කෙනෙක් වුණාම අපගේ personality එක ඉතාමත් වැදගත් විශේෂයි personality එකක්. මොකද අපි කවුන්සලර් කෙනෙක් විදිහට මේ patient දකින්න application දකින්නේ doctor කෙනෙක් විදිහට. කෙනෙක්ගේ වෙන වැඩක් ඉන්නවා. patient අපි ළඟට එද්දී අපි ප්‍රථමයෙන් කරන්න ඕනේ patient දොරෙන් ඇතුල් වෙන විට patient ඉන්න ඉරියව්ව ගැන අපි හොඳට සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ ඉරියව්වෙන් අපිට හඳුනා ගන්න පුළුවන් patient මේ අවස්ථාවේදී ගත කරන්නේ දුක් පරිද කාලවකවානුවද්ද නැත්නම් පසුතැවීමෙන් සිටින කාලවකවානුවද්ද කියන එක අපිට ඒ ඉරියව් වලින් දැනගත යුතුයි. අඩාගෙන patient අපි ළඟට එන්න පුළුවන්. හිනා වේගන patient අපි ළඟට එන්න පුළුවන්. සමහරක් විට කාර්යාරී කීමකට patient අපි ළඟට එන්න පුළුවන්. ඒ හැම දෙයක්ම patient අපි ළඟට දොරෙන් ඇතුළ වෙන විටම ඒක අපි දැනගන්න ඕනේ. එතකොට අපි හමින් ස්වභාවය කින්ද ඉන්නේ, සිතවල කින්ද ඉන්නේ, ප්‍රශ්නය කින්ද ඉන්නේ, කේන්ති කින්ද, වේදනාව කින්ද ඉන්නේ, මොන ඉරියව්වෙන්ද ඉන්නේ සහ පිළිසුදුව එනවද ගඳ සුවඳ හමෙහි ස්වභාවය වැනි සෑම කාරණාවක් පිළිබඳවම කවුන්සලර් කෙනෙක් විදිහට අපි අවධානය ලබා දිය යුතුයි.
මම දැන් කියපු ප්‍රමේයයට අපි පේෂන්ව අපි ළඟට පිළිගන්න ඕනේ. පිළිගත්තට පස්සේ අපි සම විටම ආයි කන්ටැක්ට් තියාගන්න ඕනේ. අපි විචිරම අපි බලන්න ඕනේ අපගේ ක්ලයන්ට් දිහා. ඒක ඍජු ස්වභාවයක් වෙන්න ඕනේ. විශේෂයෙන් ડિප්‍රෙෂන් තියෙන රෝගීන්ට අපි ආයි කන්ටැක්ට් එක ලබා දෙන විශේෂයි. මොකද ආයි කන්ටැක්ට් එක තුලින් අපි යා කියන්නේ බොරුවක්ද? එතන එයාට ඇත්තටම එයාට අවශ්‍ය අවශ්‍යතාවය අපිට හඳුනා ගන්නට පුළුවන් වෙන නිසා. මම ආරම්භක කුසලතායත්තේ කිව්ව දේවල් මම හිතනවා ඔබලන්ට පැහැදිලි වෙන්න ඇති කියලා. දැන් මම vocal tone and quality හඬේ ස්වභාවය ගැන තමයි කතා කරන්න යන්නේ. අපි සෑම විටම බර වචන දාලා කතා කරන්න හොඳ නැහැ. අපි සාමාන්‍ය වචනේ අපි ළඟට එන patient සිංහල කතා කරන patient කෙනා අපි සාමාන්‍යයෙන් කතා කරන සිංහල භාෂාවෙන් අපි ළඟට එන patient විශේෂයෙන් ඉංග්‍රීසි language එක English language එක use කරන අපේ ඉංග්‍රීසි භාෂාවෙන් සහ අපේ කාලයට ඔබින විදිහට කතා කිරීමත් අපි දැනගන්න ඕනේ. එතකොටත් මම අර ඉස්සෙල්ලා කියා වගේ අපේ දෙදෙනා අතර තියෙන සුබස්තභාවය අඩු වෙනවා. ඒ වගේම තමයි අපි patient ට නම කියලා කතා කිරීමේ ඉතාමත් වැදගත්. සාමාන්‍ය patient අපි නම කියලා කතා කරාම අපිට තමන්ගේම ස්වභාවයක් වගේ දෙයක් දැනෙනවා. ආ මෙයා මාව කාලෙක ඉඳන් අඳුරන කෙනෙක් වගේ දැන. එහෙනම් අපි හැම විටම patient ට නම කියලා කතා කරන්න ඕනේ. හඬේ ස්වභාවය අපි හඬ උත්සාහ කරන විදිහ, අපි ඍජුව පිළිතුරු දෙන විදිහ ඉතාමත් වැදගත්. ඒ වගේම තමයි නම කියලා කතා කිරීම තුළින් patient දී සහ අපිට තියෙන දුරස්භාවය ගොඩාක් අඩු වෙනවා. වෙනවා වර්ගීකරණය කරේ active listening ගැන. ඒ කියන්නේ සක්‍රීය සවන් දීම. කවුන්සලර් කෙනෙක් විදිහට අපිට සවන් දීම ඉතාමත් වැදගත් දෙයක්. මොකද අපි හරියාකාරව සවන් දුන්නත් විතරයි අපිට හරියට දැනගන්න පුළුවන් නිසා අපිට patient එක්ක ඉදිරියට වැඩ කටයුතු කරන්න යන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා කවුන්සලර් කෙනෙක් විදිහට අපිට සවන් දීම ඉතාමත් වැදගත්. ඉතින් මම හඬේ ස්වභාවය ගැන කතා කරා. දැන් මම කතා කරේ ඇක්ටිව් ලිස්නින් කියන්නේ මොකද? සක්‍රීය සවන් දීම. ඒක තමයි අපේ රෝගියාගේ දැනීම සහ අපි රෝගියාට කතා කරන්න ඕනි විදිය අපිට තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ. ඉගෙනීම, හැඟවීම හා ප්‍රශ්න කිරීම යන කාණ්ඩ තුනම අයත් වන්නේ මෙන්න මේ සක්‍රීය සවන් දීම කියන කොටසට තමයි. ඉතින් අපි බලමු ප්‍රශ්න කිරීම යටතේ මොන මොන කාණ්ඩ වලටද බෙදා ගන්න පුළුවන් කියලා. ප්‍රථමයෙන්ම ගත්තොත් පැරාෆ්‍රේසින්. පැරාෆ්‍රේසින් ගැන කතා කරද්දී අපි ක්ලයින්ට් අපිට කියන දේ අපි හොඳට අහගෙන ඉඳලා තනි එක වචනයකින් කෙටි පිළිතුරක් ලබා දීම තමයි පැරාෆ්‍රේසින් ආරම්භ කරන්නේ. උදාහරණයක් විදිහට මම ඔයගලන්ට කිව්වොත් හා එහෙමද ඔයගලගේ කෙටි උත්තර ලබා දීම තමයි පැරාෆ්‍රේසින් කියන්නේ සිදුවන්නේ. දෙවනවා සමරයිස්. සමරයිස් කියනද කවුන්සලර් කෙනෙක් විදිහට අපිට අත්‍යවශ්‍යයි. සමරයිස් කියන්නේ මොකද්ද? අපේ ක්ලයන්ට් අපේ patient අපිට කතා කියපු ස්ටෝරි එක අපිට කිව්ව කතාව අපි හොඳට අහුන් කන් දෙගෙන ඉඳලා ඒක සාරාංශගත කරලා එයාට කියන එක ආයේ. එමගින් ක්ලයන්ට් අපි ගැන තියෙන විශ්වාසය තවදුරටත් අහුරු කරගෙන ඒ විශ්වාසය තවත් වැඩි වර්ධනය කරගන්නවා. උදාහරණයක් විදිහට අපිට යාගේ පවල් ජීවිතය ගැන විස්තරයක් අපිට එයා කිව්වොත් අපි ඒ පවල් ජීවිතය ගැන කිතියෙන් සාරාංශ කරලා තිනවා. දැන් ඔයා මට කිව්වා ඔයාගේ හස්බන්ඩ් බැංකුවක ජොබ් එකක් හොයන්නේ. හස්බන්ඩ් දැන් ඔයාගෙන් සැලකිලිමත් වෙන්නේ නැහැ. දැන් ඔයාට ප්‍රශ්නයක තමයි හස්බන්ඩ් එකපාරට මේ වගේ දෙයක් උනේ කියන එක. ඒ වගේ ක්ලයින්ට් අපි කියපු දේ විදිහටම සාරාංශගත කරන්නේ. සමහර ක්ලයන්ට්ලා අපි ළඟට ආවම ඒගොල්ලෝ කතා කරන්නේ. සමහර විට ඒගොල්ලන්ට අපි ගැන විශ්වාස නැති වෙන්න පුළුවන්. සමහර විට අපිටම කියවන්න බැරි ප්‍රශ්න කියනවා. තවත් සමහර විට එයා බයයි. නමුත් අපි එයාට කරදර කරන්න හදන ඔයගේ ප්‍රශ්න කියන්න. ඇයි ඔයාට මෙහෙම ඕනේ කියලා අපිට අහන්න කිසිම අයිතියක් නැහැ. අපි ඒ වෙලාවට එයාට සපෝට් කරන්න ඕනේ. Just in silence. අපේ පාඩේ ශබ්ද නොකර නිශ්ශබ්දව ඉන්න ඕනේ. මොකද එයාට හැකි වන වෙලාවක එයා
අපිට අපේ පේෂන් එයාගේ කරදරය එයාගේ ස්ටෝරි එක අපිට කියන්න පුළුවන් අපිට බල කියලා අහන්න කිසිම අයිතියක් නැහැ අපි එයා සයිලන්ට් කියලා නම් අපේ සයිලන්ට් කියදලා එයාට උදව් වෙන්න ඕනේ දැන් මම කතා කරන්නේ ක්වෙස්චන් ඉන් සම්බන්ධ ප්‍රශ්න කිරීම සම්බන්ධයි අපිට හිතන විදිහට අපේ පේෂන්ගෙන් අපිට ප්‍රශ්න කරන්න කිසිම අයිතියක් නැහැ අපේ ප්‍රශ්න කරද්දී යම් කෙසේ ක්‍රමානුකූලව අපිට උගන්වලා තියෙන විදිහට විශේෂ සැලකිල්ලකින් අපේ ක්ලයන්ට් අපේ ප්‍රශ්න යොමු කරන්න ඕනේ ස්ටේට්මන්ට් ගත්තී අපේ ක්ලයන්ට් තුලින්මයි හැමදේම ලබා ගන්න ඕනේ අපි මෙහෙම වෙන්න ඇති කියලා අපි කියන කිසිම අවශ්‍යතාවයක් නැහැ හැමදේම අපි ක්ලයන්ට් තුලින්ම තමයි ලබා ගන්න ඕනේ විශේෂයෙන් why questions අපිට අහන්න බෑ ඇයි මෙහෙම වුනේ ඇයි එයා එහෙම කිව්වේ ඇයි ඊට හේතුව වගේ ප්‍රශ්න අපිට අහන්න සතුරා තහනම් why questions අපිට අහන්න බෑ ඒකත් ඒ පිළිබඳවත් ඔබගේ අවධානය යොමු කරන්න ප්‍රශ්න කිරීම අපිට කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවන් ප්‍රශ්න කිරීමත් අපිට කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවන් සංවෘත ප්‍රශ්න සහ ආවෘත ප්‍රශ්න සංවෘත ප්‍රශ්න කියන්නේ අපි සංකීර්ණ ප්‍රශ්න ඒ ප්‍රශ්න බරපතලයි අපි ඊළඟින් අහන්න විදිහක් තියෙනවා ඒ ආවෘත ප්‍රශ්න කියන්නේ හරි කෙටි ප්‍රශ්න කෙටි ප්‍රශ්න තුලින් අපිට එයාට ලම්බන්න පුළුවන් අවසානයේ අපි එම්පති සහ කම්පිත කියන දෙය තුළින් අපි ග්‍රේෆෙන්ඩි ඒ කියන්නේ ප්‍රතිරාමගත කරන්න පුළුවන් අපේ ඉන්න ප්‍රේෂන්ව ප්‍රතිරාමගත කරද්දී කලකිරීමක් වේද දෙයක් තමයි අපි ප්‍රතිරාමගත කරනවා නම් ඒ ප්‍රතිරාමගත කරන්න ඕනේ පේෂන්ව අපි ළඟට ඇවිල්ලා සතිය පහක් හෝ හයක් ගියත් පස්සේ ප්‍රතිරාමගත කිරීම තුළින් වෙන්නේ අපේ පේෂන්ව අලුත් ජීවිතයකට අලුත් මාර්ගයකට යොමු කිරීමයි අපේ අත්දැකීම් දැන් සති ගානක් අපේ යාගේ ප්‍රශ්න වලට පිළිතුරු දීලා අපේ යාව අලුත් මාර්ගයකට යොමු කළා ඒ අලුත් මාර්ගය තුළ ගමන් කරන ගියා අපි කවුන්සලර් කෙනෙකුට බලාගෙනලා එයාට ආයෙත් පරණපතට වැටෙන්න නොදී අපි යාව ශක්තිමත් කරලා දිරිමත් කළා අපේ යාව අලුත් නව මාර්ගයකට යොමු කිරීම තමයි රීෆ්‍රේම්බි නැත්නම් ප්‍රතිරාමගත කිරීම කියන්නේ අවසාන වශයෙන් අපේ ෆලෝ-අප් තමයි කරන්න ඕනේ ෆලෝ-අප් කරනවා කියන්නේ අපි එකපාරට අපි ළඟින් කවුන්සලින්ව අතාරින්න නැතුව ඔහුට හෝ ඇයට නොදැනවත් කරන කෙනින් අපි එයාව ඇඩ් කරලා දහන්න ඕනේ ඒ කිරින් කිරින් අපිට අපි එයාට සහයෝගයට අවශ්‍ය නැහැ එයාට තනියෙන් ජීවිතයක් තනි ගමනක් යාමට පුළුවන් වෙන නිසා මම හිතනවා ඕගලන්ට මම අද කරපු සටහන හොඳට පැහැදිලි ඇති කියලා. මම අද ඕගලන්ට ඉදිරිපත් කරේ කවුන්සලින් ස්කිල්ස්. අපි කවුන්සලර්ස් විදිහට අපිට ඉතාමත් වැදගත්ම වෙන දෙයක් තමයි කවුන්සලින් ස්කිල්ස් කියන්නේ. මම මගේ විදිහට එකට දාන කොටස් තුනකට බෙදා දැක්වුවා. ආරම්භක කුසලතාවය, හඬේ ස්වභාවය සහ සක්‍රිය සවන් දීම වැනි තුන් ආකාරයක් මම කවුන්සලින් ස්කිල්ස් වර්ගීකරණය කරා. ඊට අමතරව යම එක එක කවුන්සලර් යම එක එක ස්කිල් යටතේ මම අවශ්‍ය දෑ වෙන වෙනම පැහැදිලි කරා. ඉතින් මම හිතනවා ඔබනම් යම් කිසි දෙයක් ඔලුවට දා ගන්න ඇති කියලා. අදට මම ඔබලාගෙන් සමු ගන්නවා. ඔබලා සමුදන්න ආයතන සුබ දවසක්.